අපිට දැනෙන අපිට රිදවන එතකොට අපේ ජීවිතය බොහෝම අපහසු කරන පුවතකටයි මේ අද පුවත්පත සිය මුල් පිටුවේ මුල්ම පුවත විදිහට ඉඩ දෙන්නේ. කැරට් හා බෝංචි ඉතිහාසගත වෙයි. කැරට් කිලෝව රුපියල් 2400යි. බෝංචි කිලෝව රුපියල් 1800යි. ඉතිහාසයේ වැඩිම මිල සටහන් වෙයි. අනිකුත් බොහෝ එළවලු මිලත් විශාල ලෙස ඉහළට කියලා අද පුවත්පත අපිට ඒ ගැන කියනවා. इंदिक हेवा वितरणाई वार्ता वगैन इतिहास वेडिम कैरट मिल हा बोच मिल ये वार्ता तिबन अत्र एथम प्रदेश वाले कैरट किलोक सिलर मिल रुपया हारसी तकवात बोच किलोक सिलर मिल रुपया दस अटसिया तकवात गोस्तीबुन अमु मिरी किलोक सिलर मिल एक दसिया एक दस हारसिया ओ विधि हट हेम इलेवलवाकम अडुम तारमें रुपया मे मे तुग गणन सिलर मिल वितरक मे रुपया हारसिए पानी इट वडा गिहिल अभी मुनमद मेघन तवत मीट वेडिया मेक अत्ट महिता अपे रटे मिनी සුංගේ ආදායමට සාපේක්ෂවනි අපි කා විශාල ආදායම් ලබන රටක මිනිසුනේ මේ ඉතින් සමහර විට බොහෝ දෙනෙකුගේ දවසේ ආදායමවත් රුපියල් 2000ක් වෙන්නේ නැහැ. ඉතින් කැරට් කියලා කියන්නේත් මේ සාමාන්‍ය එළවලුවක් ඒක පවා අදි සුකෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි ඉතින් අපිට හිතන්න වෙන්නේ. කැරට් කිලෝව 2200යි අරුණ පුවත්පත අපිට ඒ විදිහට කියනවා ඒ ගැනම. සාලිය කුමාර ගුණසේකරත් RFM Swell नूर एलियन मे वार्ता अपट गे नैनवा मेरठ पलमु अरट कैरट किलो सिल्लर मिल ये दास दिने दे रुपया दिदास देसी दक्वाहल गोस्तीबुन तेन अरुण कीन विद्यटे दिदास देसी आई नारेपीट विशेषित आर्थिक मध्यस्थाने ये दिने कैरट किलो कल विकिरने रुपया दिदास देसी एक सिल्लर मिल कटे इकुत बृहस्पति एम आर्थिक मध्यस्थाने कैरट किलो कल विकिरने रुपया एक दास हारसी एक सिल्लर मिल कटे इतनी तनको दवास की प्याक वेनकोट दवस्की प्याके हाट में हाट में रुपया दाहकट किट्टुन वेडिवेला तेन कैरट किलो वाक इतन කොහොමද නේද මිනිස්සු එළවලුටි කක්කන්නේ කැරට් විතරක් නෙමෙයි මේ කැරට් කියන්නේ එකමක නිර්ණායකයක් විතරයි සාමාන්‍යයෙන් ඔය මේ බොහොම ලාභයට තිබුණු එළවලු මේවා. ඉතින් ඒ ඔක්කොම මේ විදිහට ගණන් යද්දි මිනිසුන්ට අර රත්තරන් කැරට් වලටත් වඩා කැරට් ලං කරන්න බැරි දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෞබිම පුවත්පතත් අද ඒ ගැන අපිට කියනවා. ඇත්තටම සියලුම පුවත්පත් මේ පුවත් අපිට කියනවා දැන් අපි මේ මෙච්චරක් මිල වැඩි වෙලා අචරක් මිල වැඩි වෙලා කියලා. ඉතින් අපි කොහොමද ඒවා පරිභෝජනය කරන්නේ? මෞබිම කියන විදිහට එළවලු මිල අදාහගත නොහැකි තැනකට කැරට් කිලෝව 2200යි බොංචි 1400යි මාළු මිරිස් 1200යි තාරක සම්මාන් සවනිශේෂාදී නෝඩ් නීටා පත්ම කුමාරි බදුල්ල චේෆ් රිස්වාන් ගෙනෙන වාර්තාව ආර්ථික මධ්‍යස්ථානවල එළවලු තුග මිල වාර්තාගත ලෙස ඉහළ යද්දී කැරට් කිලෝක තුග මිල රුපියල් 1700 සිට 2000 දක්වා ඉහළ ගොස් ඇත කියලා මෞබිම ඒ විදිහට අපට කියනවා दिवैनाथिन पैलियागोड एलवलुवल गिनी गानान गेन अपटे कियान्ने मेन मे विधिहट अपि बलमु कोहोमद दिवैने गेन कियान्ने कियला पैलियागोड एलवलु गिनी गानान कैरट 2000යි बीट 700යි बोंचि 1000යි अमु मिरिस 800යි वंबटु 600යි तवत ओन्नन लाइस्तुव कियागेन यन्न पुलुवन हबै इतिन කිව්වා කියලා පළක් නැහැ අපිට තාම විසඳුම් නැහැ මේවට කැරට් බෝංචි මිල ඉහළ ගිය හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ රටට කිව යුතුයි කියලා ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් කියනවා මොකද මේවා බොහොම අත්‍යවශ්‍ය ආහාර දැන් අපිට මේ නිතර ඕනෑ වෙන දේවල් අසේල සම්පත් කියන විදිහට මේ දැන් පසුගිය කාලේ අධික වර්ෂාවෙන් එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ලුවත් කිසිදා නොවූ ආකාරයෙන් කැරට් බෝංචි ඉහළ නැංවීමට සැකයට තුඩු දෙන බවත් හෙතෙම කියනවා තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියා फ्राइड राइस वल्ट चॉप्सी वल्ट सूप वल्ट कैरेट बोंची उदागन मे वाय मिले इहले आम जनता दड़ी अपहसुतावट पत्ते मे असाधारण जनता अंत असरन वेला इन वेला तवत् असरन किरी मक मेक पसुगे सति की पेतुलम कैरेट बोंची मिल अधिकाय ඉතින් දැන් අපි අපේ ආහාර රටාව දැන් ඉතින් වෙනස් වෙලා අපි කැරට් බෝංචි කියලා කියන්නේ අත්‍යවශ්‍ය දේවල් බවට වගේ පත් වෙලා තිබුණ ආහාර නේද එළවලුනේ ඉතින් ඕවට වෙලා තියෙන දේවල් තමයි මේ කියන්නේ දැන් එතකොට මෞබිම පුවත්පත ඒ අතරේ අපිට තවත් වගාවන් වගාවකට මේ සහනයක් ලැබුණු පුවතකුත් ගෙන එනවා තේ පොහොර මිල 2000කින් 15ට කියලා සවනි ශේෂාදී වාතාව ගෙනෙන්නේ තේ වගාබිම් සඳහා යොදන टी हे पनह टी हे नवे सह टी देसी अनपोहर वर्ग तुणी मिले रुपया दिदहस के नाड़ किरी नट कृषिकर्म वेविकर्मांत मत महिंद अमरवीर महत्य तीरने कर्लतीन तेहमद वेलातीन मे तीरने समग दनट वेलंदपले पावतन ते पोहर मिल सीट पनह के नडवीमट नियमिताय दनट वेलंदपले ते पोहर वर्ग वल मिटियक मिल रुपया दह तुंद हसमातीन पव कृषिकर्म मात्यांशे पवसन
මේ පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබා දීමට සැලසුම් කරලා තියෙනවා. එතකොට දැන් මේ විදිහට ගොවීන්ට එහෙම නැත්නම් තේ වගාකරුවන්ට යම්කිසි සහනයක් ලැබෙන පුවතක් අපිට අහන්න ලැබුණාට මාවබිම පුවත්පත තවත් පුවතක් අපට ගෙන එනවා. අපි දන්නවා හැමදාම එළවලු කැරට් කිලෝ 2400යි කියන්නේ කොහොමද දැන් මේ වෙලාවට වෙළඳපොලේ. ඔබ හිතන්නේ ගොවියට එකෙන් කීයක් යනවා ඇත්ත කියලාද? ගොවිය හැමදාම අපේ රටේ අසරණයි. ගොවියට ඉතා විශාල මුදලක් යන්නේ නැහැ. අතරමැදියන් තමයි මෙහි ඉතාම විශාල ලාභය ලබන්නේ. එතෙන් ඔන්න මේ බව ඔප්පු වෙන තවත් කතාවක්. කරල 2.50ට අරන් බඩේරිඟු ගොවින්ට බඩේ පාර දෙයි. අමිත මදුරංග ගමගේ මේ ගැන කියනවා. රුපියල් 100ක් ලබා ගැනීමට බඩේරිඟු කරල් 40ක් විකිණීමට සිදු ඇතැයි අම්පාර දිස්ත්‍රික්කයේ බඩේරිඟු ගොවීහු පවසති. මේ දිනවල ලපටි බඩේරිඟු කරල් කඩන බැවින් වෙළෙන්දන් සහ අතරමැදියන් හේන්වලටම පැමිණ ඉතා අඩුමුලට අස්වැන්න ඉල්ලන බවත් මාස 3කට වැඩි කාලයක් වගා වෙනුන් දරූ වියදම සහ මහන්සිය එමගින් ආවරණය කර ගැනීමට නොහැකි බවත් ගොවිහු සඳහන් කළහ. තඹ ආහාරයට ගැනීමට යොදා ගන්නා අමු බඩේරිඟු කරලක් සාමාන්‍ය මිල රුපියල් 2.50කටද විශාල කරලක් රුපියල් 5කටද වෙළෙන්දන් මිලදී ගන්නා බව පවසන එම ගොවිහු වනාලි මොනරූ ගිරව් වැනි සත්තුන්ගෙන් වගා හානි සිදුවන බැවින් පාඩු පිට වූද බඩේරිඟු අස්වැන්න විකුණා දැමීමට සිදු වී ඇතැයි පවසනවා. ඉතින් දැන් අපි දන්නවනේ තඹපු බඩේරිඟු කරලක් මේ නගරයට එනකොට රුපියල් 100ක් වගේ වෙනවා. සමහරට දැන් මේ වෙනකොට නම් ඊටත් වැඩි වෙලත් ඇති. ඒනට ගොවියට හම්බ වෙන්නේ 2.50යි. ඔබට හිතා ගන්න පුළුවන්ද කොයි තරමේ නම් විශාල මිල වෙනසක් අතරමැදියන් මගින් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් ඒක ඇත්තටම අසාධාරණයි නේද? අඩුම තරමින් පාරිභෝගිකයාටවත් යම් සහනයක් ලැබෙනවා නම් ඒක අනේ එහෙමවත් කියලා ඉවසන්න තිබුණා. ඒකත් එහෙම නෙවෙයිනේ. දැන් එතකොට ගොවියත් අසරණයි පාරිභෝගිකයාත් අසරණයි. අතරමැද කීප දෙනෙක් විතරක් අධික ලාභයක් ලබනවා. රජයකට ක්‍රමයක් සිස්ටම් ක්‍රමවේදයක් සිස්ටම් එකක් නැති වුණාම තමයි තින් එහෙම දේවල් වෙන්නේ.